मस्कलिया सौख्य वैद्य निर्धारी कार्यालय यटते पालने वन नोट्रन ब्रिज मिडबर्ट प्रदेश पदंचिकरुवेकुट कोविड-19 वायरस आसादने वियति बव ए रात्री तहुरु वीति बनवा अदाल आसादित पुत्कलिया कैलनिया पेतियाकुड प्रदेश सीनी गबडावक कमकरुवेकु वशेन सेवे करमिन सिटियदी एम प्रदेश सौख्य निर्धारी विसिन एम गबडावे सेवे कल सेवकी निकोलस तनेकु आमुलस पीसीआर परीक्षणेट भाजने करते बनवा पीसीआर परीक्षण वार्ताव लबीमट पेर मेम आसादित पुत्कलिया ईय उदासन कोलंब कोटुवे सिट हेटन दक्वा दहवने वन कोलंब मध्यम बस नवतुंपले लंगम बस रतिकिन हेटन बेगल दक्वा पेमिनेति बवाई अप वार्ता करुवान प्रकाश कले දකුණු සුඩානයේ ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවත්වාගෙන යනු ලබන රෝහල සඳහා සේවය සැපීමට ශ්‍රී ලංකාවේ යුද හමුදා සහ ගුවන් හමුදා කාර්ය මණ්ඩලයේ සමාජිකයන් 84 දෙනෙකු අද දින කටුනායක ගුවන්තොටුපළින් පිටත්ව ගියා. මීට වසර 6කට පමණ ප්‍රථම 2014 මැයි මාසේ ශ්‍රී ලංකාවේ රෝහලක් දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ රෝහලක් හැටියට ස්ථාපනය කිරීමට කටයුතු කරන ලැබුවා. මෙම රෝහල විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවයේ නියුතු සියලුම අයවලුන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා තමයි මේ ආකාරයෙන් 2014 වර්ෂයේදී ස්ථාපනය කරනු ලැබුවේ. ශ්‍රී ලංකා යුද හමුදාව ගුවන් හමුදාවට අයත් මෙවැනි වෛද්‍ය කණ්ඩායමක් රෝහලක් පවත්වාගෙන යමින් රටට විශාල කීර්තියක් ගෙන දෙනු ලබනවා. මෙතර විදේශගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. ගුවන් තොටුපළක් සම්පූර්ණයෙන් විවෘත කරන දිනයක් ගැන සිතීමට ඇත්තටම කොයි 19 පැතිර යන ක්‍රමවේදයන් අනුව තමයි කල්පනා කරලා බලන්න ඕනේ. රජයක් වශයෙන් රජය අවශ්‍ය අවස්ථාවේදී තීරණයක් ගන්න ලබයි. මොත් මේ අවස්ථාවේදී මීට මාසකට පමණ ප්‍රථම ශ්‍රී ලංකාවට ගෙනෙන ලැබූ ශ්‍රී ලාංකිකයන් යම් කිසි ආකාරයකට කාලසටහන් වෙනස් කිරීමක් කරනු ලැබුවා. නමුත් මේ වන විටත් ඉතාමත් සුළු සංඛ්‍යාවක් හෝ ශ්‍රී ලාංකිකයන් විවිධ අවස්ථාවලදී දිනපතා වගේතර ගෙනෙනු ලැබුවා. ඒ වුණත් මේ සතිය ඉඳලා යම් කිසි ක්‍රමවේදයකට අනුව රටේ ජීවත් වෙන ජනතාවට විශේෂයෙන්ම අපහසුාවක් හෝ පැතිරෑමක් නොවන ආකාරයෙන් ශ්‍රී ලංකාවට අපගේ ශ්‍රී ලාංකිකයන් රැගෙනීමට කටයුතු කරන ලබනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.